මේ මොහොතේ අපිත් එක්ක ඉන්නවා නාපෝලි දිව්‍යකාන්ත සංවිධානය ප්‍රධාන සංවිධායකවරිය නිලම් රේණුකා. එහෙම නේද? ආයිබෝන් නිලම් රේණුකා. ආයිබෝන්. ඔව් අපි මේ ස්ටීටි නායිකාවන් අද මේ නාපෝලි නගරයට ඇවිල්ලා තියෙන්නේ අපි මේ ශාන්ත වෙල්ගම් මහත්මයාගේ මේ 11 වෙනි වසරට දෙන බක්දන්සල මාධ්‍ය ආවරණය වෙනුවෙන්. ඉතින් අපිට අපිට පේනවා නාපෝලි නගරයේ අති විශාල ජනතාවක් මේ හා සම්බන්ධ වෙලා තියෙනවා. අපිට කියන්න පුළුවන්ද ඔබතුමියට ඔබතුමිය දැන් මෙතන කීයට දාවේ දැන් මේ ඇයි මේ බලාපොරොත්තු මොකද්ද අද මේ තරම් ඔබ දකින්න අත්දැකීම් මොකද්ද කියලා ඔබ සංවිධායක ප්‍රධාන සංවිධායකවරියක් හැටියට ඔබ දකින්න දේ බලන්න අපේ සීටි නාලිකාවට බලන්න පොඩ්ඩක් කියන්න ඔව් ඇත්තෙන්ම අයිබෝන් සීටි නාලිකාවට මම ඇත්තෙන්ම පළවෙනි වතාවට තමයි මේ වන්දේකට සහභාගී වෙන්නේ මේ නාපෝලිය තුල මම අවුරුදු 5ක් විතර වෙනවා මේ මේ වගේ නාපෝලියේ පළවෙනි වතාවට මේ වගේ දෙයකට සම්බන්ධ වෙන්නේ ඉතින් මට ලොකු අත්දැකීමක් නැහැ ඒ සම්බන්ධව. නමුත් දැන් මෙතන මේ සෑහෙන අපේ නාපෝලි රැසෙන සෑහෙන ජනතාවක් මේකට සහභාගී වෙලා මේ කටයුත්තට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන සිටින බව පේනවා. ඔබතුමිය දැන් පැය කීයක්ද මෙතන? මම පැයක් විතර තමයි දැන් මෙතනට ඇවිල්ලා බලාපොරොත්තුෙන් ඉන්නේ. ඒ කියන්නේ කොහොම හරි බප්පාසල කලින් තමයි මේ ස්ථානේ යන්න බලාපොරොත්තු වෙන්නේ නේද? ඉතින් තමයි ආවේ මොකද පළවෙනි වතාවට ඒ වගේ දෙයකට සම්බන්ධ වුණ නිසා ඉඳලා ඒ අධ්‍යක්ෂකවත් ලබා ගන්න කැමතියි. දැන් මේ ඉන්නේ නාපෝලි තොලේදෝ නගරයේ මේ බක්දන්සල දෙන ස්ථානයේ. අපි දකිනවා ජාතික ජතේ ඒ වගේ බෞද්ධ දදිය මෙතන ඔසවලා තියෙනවා. මේ ස්ථානයේ තමයි මම හිතන්නේ බක්දන්සලේ බත් ලබා දෙන්නේ. ඔබ දකිනවා විශාල පිරිසක් අපිත් එක්ක මෙතන ඉන්නවා. අපි අහලා බලමු මේකත් එක්ක එයි මේ මෙතෙන්ද ඇවිල්ලා ඉන්නේ කියලා. මේ අපිට කතා කරන ඔබතුමාගේ නම මොකද්ද? එතුමා චුට්ටක් කලබලකාරී. අයි බයද නමක් කියන්නේ? ඔබතුමේ නම මොකද්ද? ගුණරත්න. ගුණරත්න. එතකොට අද මේ ඇවිල්ලා තියෙන්නේ මොකක් නිසාද? අප්පාගේ බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල් අවුරුදු වෙසක් උත්සවය නිමිත්තෙන් දානමාන ලබා ගැනීම පිණිස. ඔව් එතුමිය ඒ කියන්නේ ගුණරත්න මහත්මිය කියන්නේ අද මේ බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදුවීම පින්වන් යාම මේ තුනගුණ සිහිපත් කරගෙන මේ විහාරම තරණකල් ලබා දෙන බද්දන්සල වෙනින් තමයි එතුමේ සම්බන්ධ වෙලා තියෙන්නේ බත්පාසයක් ලබා ගැනීම දැයි තමයි දැන් මෙතන ඉන්නේ. ඉතින් මේ අපිට තවත් කවුරුද පුළුවන්ද කතා කරන්න? ඔබතුමාගේ නම කුමක්ද? ඒ නම අතුල. අතුල මහත්මයා දැන් පැය කීයක්ද මෙතන? මම පැය 4කට විතර වැඩි ප්‍රමාණයක් කරනවා මෙතන ඇවිල්ලා ඇත්තටම එනවා නේද? ඔව්. 11කට විතර තමයි ආවේ. කලින් දිනේ තාම ලැබුණා අපි ඉතින් බලාපොරොත්තු ඉන්න. බුදුරජාන් වහන්සේ වෙන්න අපි බලාපොරොත්තු ඉන්න. මනින් ලබා දෙයි කියලා සියලුම දෙනා මේව තමයි බලාපොරොත්තු ඉන්නේ. ඔව්. අතුල මහත්මයා කියන්නේ තේමයි පැය 4ක් විතර ඉන්නවා. නමුත් මේ බත් පාර්සලේ තියෙන මම හිතන්නේ බත් පාර්සල ක්‍රියාගෙන ගන්න බැරි කමර නෙමෙයි. නමුත් මෙතනත් පොඩි තමන්ගේ ශ්‍රී ලාංකික අන්‍යෝන්‍ය අවබෝධයක් අන්‍යෝන්‍ය අවශ්‍යතාවයක් ගොඩනගෙනවා. ඒ සඳහා තමයි මම හිතන්නේ සියල්ල දෙනාම මෙතන පැමිණලා ඉදීනේ මේ පොළොන්නේ ඉන්න හොඳ අවුරාෂ්ට්‍රමිකයන් මෙතනට පති දෙනවා. ඉතින් මේ නමුත් බත් පාර්සල ගැනීම සම්බන්ධයි දැන් මෙතනට මේ පැමිණලන්නේ. ඔබතුමියගේ නම කියන්න පුළුවන්ද? ඔව් ජසින්තරාණි මහත්මිය අපි ඉතින් කැමති මේ වගේ ලංකාවේ විදිහට සිරිත්වාසයෙන් මේ වගේ දෙයක් කරනවට ඉතින් ගොඩක් කට්ටිය කැම ගන්න කියලා ඇවිල්ලා තියෙන්නේ ඒක ආසාව නිසායි කියලා මට කියන්න පුළුවන්. ඔව් එතුමිය ඔබතුමා වංගෙ දන්නේ මේ ගැන යමක් මීඩියෙදී විස්තරාත්මක කියන්න පුළුවන් මහත්මිය. ඔබ මහත් ඔබතුමාගේ නම කියන්න ඕකට? ඔව් බොහොම සන්තෝසයි වියාරෝම කනු සංවිධානය මමත් වියාරෝම අද විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා මේ මහබත් බත්සංසල අපිට ඇත්ත වශයෙන්ම මතක් වෙනවා ලංකාවේ අද මේ වගේ වෙසක් එහෙම නැත්නම් පොසොන් හැම දන්සාලකටම මේ වගේ එකමුතු වෙලා පොළොමේ ඉඳලා අපි මේ දන්සාලට සහභාගී වෙලා ඒ දන්සාල ලබා දෙන සේරම ගෙනිලා අපි පින් අනුමෝදන් කරනවා මේ සියලු දෙනාටම සහභාගී වෙන හැම දෙනාටම ස්තුති වන්දනා ගියාරෝම විසින් සංවිධානය කරලද මේ මහබස්සනට සහභාගී වුණාට. අද අපිත් එක්ක මෙතන සම්බන්ධ වෙන අපේ චන්දසිරි නයනක්කාර මහත්මයා. මම හිතන්නේ අපේ කොන්සල්වරයාගේ සම්බන්ධීකරණ ලේකම්තුම හැටියට මේ දවසේ කටයුතු කරනවා. අද විශේෂයෙන් මේ තොලේදෝ මේ ස්ථානයේ නීත්‍යානුකූල අවසන් ලබා ගැනීමේදී මේ සියල්ල කටයුතු ඒ කොමුණ හරහා සම්බන්ධ කරගෙන මම හිතන්නේ අපේ චන්දසිරි නයනක්කාර මහත්මයා තමයි කොන්සල්තුමාගේ උපදේශනුව. ඉතින් මෙතනදී අපිත් එක්ක ඉන්න චන්දසිරි නයනක්කාර මහත්මයා ඉතින් අපි ඔබතුමාගෙන් දැනගන්න ආසයි අද මේ කටයුත්ත සඳහා ඔබතුමාත් විශාල සහභාගිය ලබා දෙනවා. ඔබට දැනෙන දේ අපේ ශ්‍රීටි නාලිකාවට රටවල් 190කට දකින්නට බලන්නට ශ්‍රී ලාංකේයට ඔබට දැනෙන දේ ප්‍රකාශනපත් කරන ලෙසයි අපි ඉල්ලා සිටින්නේ. ඔව් අයිබෝවන් සියලු දෙනාටම සුබ දිනයක්. ඒ වගේම මතක් කරන්න ඕන
මේ වගේ දේවල් ශ්‍රී ලාංකිකයන්ට අලුත් දේවල්වත් අමුතු දේවල්වත් නෙවෙයි. ඒ වුණාට ලංකාවේ වගේ මේ වෙන රටකදී කරන්න තියෙන කරන්න යනකොට විශාල ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම මේක මූලිකය හැටියට වැඩ කරන ශාන් මහත්මයා ශාන් මහත්මයා ඇතුළු ඒ කණ්ඩායම විශාල උත්සාහයක් කැපවීමක් මහන්සියක් කරගත්තා. ඒක අගය කරන්න ඇත්තටම අපිට බෑ. අපි ළඟට ගිය නිසා ඒක දන්නේ උන්ගේ වැඩ කටයුතු ගැන. මේ වගේ දෙයක් කරන එක ගැන පුදුම සන්තෝෂයක් තියෙනවා වෙන රටකදී. මම හිතන්නේ ඒගොල්ලෝ අවුරුදු 10කට ආසන්න කාලයක් මේ වගේ දන්සල් පවත්වාගෙන යනවා. ඉතින් ශ්‍රී ලාංකිකයෝ මෙතන ඉන්න කට්ටිය කිසිම කෙනෙක් කෑම නැතිකමට මෙතෙන්ට එන්නේ නැහැ. ඔක්කොම දෙනා ඉතා සන්තෝෂයෙන් එකතු වෙලා කෑම වේලක් ලංකාවේ විදියට බෙදා හදාගෙන කන්න තින කැමැත්ත ආශාව නිසා තමයි එන්නේ. ඉතින් මම හිතනවා තවත් අය ඇති මෙතෙන්ට මේකට සම්බන්ධ වෙන්න. ඒ වගේම මේකෙදි කොන්සල්වරයා ඉතා උනන්දුවෙන් වැඩ කළා. අපිට කරගන්න බැරිම දේ ඔහු එක වචනයෙන්ම කළා දුන්නා. අපු ඒවටත් ඉස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම මේක සංවිධායක කෙනෙක්වත් කාරුවක් නෙවෙයි. නමුත් ශාන් මහත්මයා ඉල්ලපු ඉල්ලීමකට යම් කිසි පුංචි කැපකිරීමක් කරා. ඒක නෙවෙයි මෙතන වටින්නේ. මේ සඳහා මේ කෑම වේල පාර්සල් මම හිතන්නේ 3000කට වැඩි ගණක් ඒගොල්ලෝ හදනවා. ඒ සඳහා කැපවුණු ශාන් මහත්මයා ඇතුළු සියලු දෙනාටම තමුන්නාන්සලාගේ ස්තුතිය පුද වෙන්න ඕන. සන්තෝසයි. පළමුව මේ මොකද දැනෙන්නේ කියලා ගොඩක් සන්තෝසයි. මේ දන්සලේ උණුසුම් අවස්ථාවට සම්බන්ධයෙන් අයියන් ඒ කියන්නේ දැන් දානේ එහෙම නැත්නම් දන්සල ලබා දෙන බත්පාස ලබා දෙන අවස්ථාව. ඔබට පේන සංවිධායක ගමල ශාන් වේග මහත්මයා ඉන්නවා. ඒ සංවිධායකවරු ඉන්නවා. සියලු දෙනාම දැන් මේ බස් සූදානම් කරන අවස්ථාව තමන්ගේ මේ පිරිස ශ්‍රී ලාංකික සහෝදර ජනතාවට මේ බත්පාසයක් ලබා දීලා හිතේ තියෙන මානසික සතුට ඔවුන් ලබන්න මේ සූදානම්. ඔබට මේ පේන්නේ මෝටර් සයිකල් වල. අද මේ පාරේ වාහන පාවිච්චි කරන්න බෑ. නමුත් මේ පොඩි මෝටර් සයිකල් බත් පාර්සල් වතුර ඒ පළතුරු සියල්ලම මේ ප්‍රවාහනය කරන ආකාරය තමයි ඔබ මේ දකින්නේ. පුදුමාකාර තමන්ගේ රටක වාගේ තියෙන සම්පත් ප්‍රමාණය නැති වුණත් තමන්ගේ රටක වාගේ මේ දේවල් හසුරුවමින් මේ පාර හරහා මේ මෝටර් සයිකල් වල ඒ වගේ මත ඔබ දකින්නවා. මම හිතන්නේ වෙසක් වූ ප්‍රදර්ශනයක් වෙසක් වූ රැගෙන එන මේ අද තරුණ පිරිස. ඇත්තටම තරුණ පිරිසක් මේ වාගේ බුද්ධාලම්බන ප්‍රීතිය ලබා ගැනීම සඳහා මේ වෙසක් වූ දර්ශන ඒ වගේම ජාතික කොඩිය ඒ වගේ බෞද්ධ කොඩිය ඇතුළේ මේ ලයිලයේ සූදානම් වන්නේ ශාන් වෙල්ගම් මහත්මයා ඇතුළේ ඔහුගේ මිතුරන් පිරිස 11 වෙනි වසරට සම්මිදානය කරන මහා බද්දන්සල සමගයි. අද මම හිතන්නේ වෙසක් මාසයේ තුල නාපොවිනගරයේ දක්න පළවෙනි දන්සල මේ. මම හිතන්නේ තව දන්සල් කීපයක් නාපොවිනගරේ පවන්නේ නේද. ඉතින් ඔබ දකින්නේ අද මේ වියාරෝම තොලේදෝ නගරයේ තුල දකින්නේ මේ විශාල අති විශාල ජනකායක ඒකරාශීලීලා දෙන බත්පාසයක් ලබාගෙන ඒ සතුටින් ඒක භුක්ති විඳින්න සම්නිදාක පිරිසක් ඊයේ රැඳලා වේසමාංශි නොබල මං හිතන්නේ ගිනි කාලා උයලා මේ පුංචි කාමරවල අපිට වාගේ විශාල කුසුමේ නැතුවට ඒ දින සම්පත් ප්‍රමාණින් උතුරින් ප්‍රයෝජන අරගෙන අද මේ කටයුත්ත කරන ඔබට පේන ලහිලාගේ බත්පාරසා සූදා බොහොම සුරක්ෂිත බොහොම පිරිසිදු මේවා පිළිවෙල කර ඇති ආකාරය ඔබ දකිනවා. ඇලුමිනියම් කවර එකේ උඩ ආවරණයක් තියෙනවා. ඒ සඳහා ඔබ මේ දකින්නේ මේ බත්පාරසා. අපි මේ සිටි නාලිකාව අද මේ නාපොලි නගරයේ මේ මාධ්‍යවරණ ලබා දෙදී මේ සාන්ත වෙළඳාම් මහත්මයා දන්සලේ අපට අද ලැබුණා ශ්‍රී ලාංකික දරුවෙක් විශේෂ දරුවෙක්. අපිට පේනවා මැලේ තුනක් කරේ දාගෙන බොහොම ආඩම්බරසිංහල ඉන්නවා. අපි බලමු කවුද කියලා. මම දන්න මං පියා අපේ සංගීත සුදේෂ් මහත්මයාගේ පුතා. ඉතින් මේ පුතාගෙන් අපි අහන්න කැමති ඔබ මේ මැලේ ගත්තේ මොනා කරලාද කියලා. රොබින් හෙස් කරලා. ඔව්. ඒ කියන්නේ උරුපැදීනේ කටේ තෙන්දා මේ අරන් දෙන්නේ. ඉතින් අද මේ දන්සල මේ ශාන් මාමාගේ දන්සල ගැන මේ පුතාට මොනවද කියන්න බලුවා. නෑ දන්න හැටි මේ හොඳයි කියේ ඔක්කොම ලස්සනයි. ලස්සන දින දේරෝ. ඔව් නෑ. පත්තර ගන්න ඇවිල්ලා තියෙන්නේ. දන්න නෑ.
හොඳයි අපේ පුතත් අද ඇවිල්ලා තියෙන බත් පාසලක් ගන්න ඉතින් අපේ ආඩම්බර ශ්‍රී ලාංකික දරුවෙක් මේ වගේ මැල් තුනක් හරිය දාගෙන ඉතින් අපේ නද ස්ටීටිවී මේ කැමරාව ඉස්සරහ වෙදී ඉන්න ඉතින් අපි පුතාට ගොඩක් සිදුවන් දෙනවා අපිත් එක්ක ඉන්නවා ලංකාදීප පත්තරේට නාපුරේ වාර්තා ලියන අපේ නීලකාන්ත සිරිවර්ධන මහත්මිය අද එතුමියත් මම දකින කැමරාවත් අතේ තියාගෙන මේ ඇවිල්ලා ඉන්නවා මේ මං කියන වාර්තාව කරන්න වෙන්නදී මේ අපේ ශාන් වෙල්ගම් මහත්මයා එකලස් වාර්තා දෙන දන්සල දෙන්න අපි අහන්න කැමති නීලකාන්ත සිරිවර්ධන මහත්මියගෙන් ඔබතුමිය මේ කටයුත්ත මොන ආකාරයකට දකින්නේ කියලා. ඇත්තමයි ගොඩක් සන්තෝසයි ලංකාවෙන් ගොඩක් ඈතකට ඇවිල්ලා මෙහි ඉඳලා මේ වගේ ක්‍රියාවක් කරන එක ගැන ඇත්තටම සන්තෝෂ වෙන්න බුදු සතිය පුරා මහන්සි වෙලා නිවාඩු තියෙන එක දවසෙත් මේ වගේ උතුම් ක්‍රියාවක් වෙනුවෙන් මේගොල්ලෝ කැපවීම ගැන ඇත්තටම සන්තෝසයි. අපි දකින්නැති බණ අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින්මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින්මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින්මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ Buongiorno, buongiorno dottore Avocato Stallo Bolesi. Allora, lei che pensa questa? Perché lei non è una tradizionale così dell'Italia, così danno, però lei adesso collegato al nostro Sri Lanka, lei conosce Sri Lanka bene perché sua moglie una donna una buddista, allora mi piacere. Allora, lei che pensa? Che cosa devi dire per augurare questa Sri Lankesi? Qualche una parola? Sì, io sono molto contento di essere qui, io sono Salvatore Puglisi, sono il console dello Sri Lanka e sono felice di essere il console di questo che è uno dei più bei paesi del mondo, dove c'è la gente più bella del mondo, le persone più tolleranti e più solidari del mondo. Questo è un esempio di solidarietà, cioè di amore fra le persone, e questo amore va alimentato. Questo è un esempio per il popolo italiano, l'avere affetto e solidarietà fra le persone, il venire incontro ai bisogni e alle necessità di tutti quanti. E a me personalmente, come console, per il periodo che farò il console, e spero sia lunghissimo, e proprio per l'amore che ho verso lo Sri Lanka, lo conosco, ci sono stato, mia moglie è buddista, io sono cattolico, non c'entra niente, voglio dire, ho aderito a questa iniziativa e ho cercato di aiutare questa iniziativa e sono felice di averlo fatto e sono qua insieme a voi per questa distribuzione di cibo che è un segno di fratellanza e di universalità, senza distinzione di religioni, così come mi avete insegnato voi, avete insegnato anche alla mia famiglia, che dove c'è una persona buddista e una persona cattolica, dove le distinzioni di religioni non contano, dove siamo tutti fratelli e siamo tutti quanti uguali. Questo è una cosa molto importante che ci tengo a sottolineare e per me è un grande onore essere qui insieme a voi. අපි දැන් මොහොතකට කලින් ස්ටීටි නාලිකාවල සම්බන්ධ කරත් නාපොලි කොන්සල් අවකාශ ස්ථානවල පොලිසි එතුමා මම හිතන ඉතාලි භාෂාවෙන් විශාල විස්තරයක් කියුවා. එතුමා කිව්වා එතුමාගේ නෝනා බෞද්ධ කාන්තාවක්. ඉතින් ආසයි ශ්‍රී ලාංකික ජනතාවට උදව් කරන්න. එයාගේ කාර්යාලය පිහිලා තියෙනවා මතර්දෙයි මෙට්‍රෝ එක අසල පිහිලා තියෙනවා. ඕන වෙලාවක ඕනම ශ්‍රී ලාංකිකයෙකුට ඕන වෙලාවක එතුමාගේ කාර්යාලය දොර විවර කර තියෙනවා කියලා බවතයි එතුමා ප්‍රකාශ කළේ. ඕනම නීතිමය කටයුත්තකදී ඕනම ශ්‍රී ලාංකිකයකට අසාධාරණයක් වෙන අවස්ථාවකදී එතුමා නීතිමය පැත්තෙන් නීතිඥවරේ. ඒ නිසා ඕනම කටයුත්තකදී එතුමා නොමිලේ එතුමාගේ සහය උදව්ව ඇමතිතුම ලබා දෙන බව තමයි ශ්‍රී ලාංකිකයට මතක් කරේ. කිසි කෙනෙකුගේ බලපෑමක් නැතුව ඕනම කෙනෙකුට චෝදව ඒ වගේම ස්වාධීනව එතෙන්ට එන්න පුළුවන් කියලා එතුමා ප්‍රකාශයට පත් කළා. එතුමාගෙන් ලබන්න ඕන ඕනම රාජකාරියක් නොමිලේ කටයුත්ත ඒ සේවය එතුමා ලබා දෙන බව තමයි ශ්‍රී ලාංකික ජනතාවට අපේ මේ ස්ටීටි නායිකාවර අපේ කොන්සල් අවකාශ ස්ථානවල දිරි පිළිච්ච මහත්මයා ප්‍රකාශයට පත් කරේ. බුදුරජාණන් වහන්සේගේ උපදේම උදීම තිරුවන් පෑම තමකට සේපත් කරමින්
ශාන් වේදන මහත්මයා ප්‍රධාන විහාරයේ මෙතුකල සකලසනාද සම්බන්ධනය කරන මේ ප්‍රධානත මහ බක්තන්ත සමගයි ඔබ අතිපූජනීය සමග අපේ අත්පල් බලන සිටිනු. ඉතින් අපි අද මෙම ස්ථානයේ මේ බඩි අංගස්මික නැතක මේ ස්ථානයේ මේ සිට නැතක මනස සිර දෙන ශාන් වේදන මහත්මයා ඇතුළු විහාරයේම ඒ නිත්‍ය පිරිස වෙනුවෙන් බොහොම සෙනෙහසින් පිළිගනිමින් තවසඟ මහත්මකින් අපි තමන්නාසල යොමු කරනවා මේ බන්දන්සල වල. ඉතින් අපි දන්නවා අද මෙම 11 වෙනි වතාවට මේ විහාරයේම මෙතරකල මුණතරන් කිවිසක් කැපවීමක් මහන්සියක් මේ වෙනුවෙන් දරුවාද කියන එක. ඒකට බා තේනවා වතුර ඒ වගේම ප්‍රාගල ස්ටේබරි ඒ වගේ බප්පාස තමන්නාසල ලබා දෙන්න තමයි අපි මේ සිතනවා.